ඩො හිඟය දරුණු තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ ඒ බර ජනතාවට වහල්ලන්න බැරි තත්ත්වයකට ඇපි ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම ව්‍යාපාර කඩා වැටෙනවා රැකයා නැතිවෙනවා මැදපන්තිය පිරිහෙනවා ගොවින් අතරමං වෙලා තියෙන්නේ මේවට වහාම විසඳුම් වුවමනයි කොවිD දහනමේ වසංගතිය තිබුනත් රටවල් ගණනාවක් විශ්ස විසයක අවුරුද්දේ ආර්ථික ප්‍රගතියක් පෙන්නල තියනවා. අපිත් මේ ප්‍රශ්න විසදන්ට ඕනේ. ඒ නිසා ආණ්ඩුව යුතුකමක් තියනවා ජ්‍යාත්තන්ත්‍ර මූල්්‍ය අරමුදල්ට වහාමගිහින් ආධාර ලබාගන්න නැත්නම් ඊට පිළිගත විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ දෙකම සිදවෙලා නෑ. අද මේරටේ ජනතාව සිට මීට අමතරව තවත් ප්‍රශ්නකට අපිට මූුණ දෙෙන්ට සිදවෙලා තියනවා ඒක තමයි මේරට ඇතිවට යන ආහාර හිගේිය. එන හැම ආරංචයක් අනුවම ඇත්තවස් සිංහල අවරුද්දු කාල්ලෙ වෙනවිට රටේ ආහාර හිංගියයක් ඇතිවෙනවා. බොහෝ ප්‍රදේශවදින් වාර්තා කරන්නේ මේ සැරේ අස්න්න ගිය සැරේ අස්වැන්නෙන් සියට හැටක ප්‍රමාණය කියලා මේම තත්ත්වයක් ඇතිවුණොත් අපිට මූුණදට තිය දේශපාලන පසුවිම ගැන හිතන්න. කෝපවුන ජනතාව අතර පිපිරීමක් ඇතිවේ. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාලිමේන්තුවටත් දෙකටම බලපානයි. එනම් මේක වලක්වා ගණට ුවෝමනයි රට දියුණු කරන්න නම්. දැනට ආණ්ඩුව ඉන්දියාවක සාකච්ඡා කරනවා නයට තෙල්ගන්න නයට ආහාර ගන්න ඒ සාකච්ඡා වහාම අවසංකරන්න ඒ වගේ ඉන්ද අවසම ගැතුල්ුවෙන්ට තියෙන ගිවිසුම් ඒ වගේම අවසංකරන්න. මේ ආහාර ලබාගන්න නෑ ගැනීමෙන්වත් ඇත්තවසයම බඩු බාන්්ඩය නයට ගැනීමෙන්වත් මේ රටේ විදේශවිනිමය තත්ත්වය විස දෙන්නේ නෑ. නමුත් තාවකාලික සහනයක් ගන්ටහරි මේ නයට ආහරගන්න නයට තල් ගන්න වැඩ සටහන ක්‍රියාත්මය කරන්න කියේලා මම ආණ්ඩුවට ජැනුම් දෙනවා.